ஆய்போவேவா அவசர சுப்புரது லெசம மோகனுபத்தே சிட்டின ගරුතර මහා සංඝරත්නයේ නමස්කාර පූර්වක මුලින්ම ඒ වගේම මේ මොහොතේදී මේ සුන්දර සන්ධ්‍යා යාමේ මේ සුන්දර මධ්‍යහනයේ ඒ විදිහට ආවර්ජනය කරන්නේ ඒ විදිහට සඳහන් කරන්නේ මේක විදේස් රටක්. ඉතින් මේ වෙද්දී දවල් එකපසු වෙලා තිබෙනවා පමණ. හැබැයි ලංකාවේ සන්ධ්‍යාව. ඉතින් මේ සුන්දර සන්ධ්‍යා යාමේ මේ සුන්දර දවසේ අපි කරපු තවත් සමාජ සත්කාරයක අවසානය සම්පූර්ණ කරන්න තමයි මේ අපි සූදානම් වන්නේ. ඉතින් මේ මොහොතේදී වැඩි කතා බහක් අවශ්‍ය නැහැ. වැඩියෙන් අටුවා ටික අවශ්‍ය නැහැ. අපි යමු නාත්තණ්ඩියේ ඉන්නවා ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි අපේ කාලේ අපට ආදර්ශයක් දීපු ලොවටම ආදර්ශයක් දීපු වයෝවෘද්ධ අම්මෙකුයි තාත්තෙකුයි හිටියා. ඉතින් අපි ඔබට ඒ අම්මවයි තාත්තවයි මීට සති දෙකකට පමණ උඩදී ගෙනල්ලා අපි ඔබට පෙන්නුවා. තාත්තගේ ඇස් පේන්නේ නැහැ. අම්මට ඇස් පේනවා ඒත් ඇවිද ගන්නට බෑ. අතපය වාරු නැහැ. ඉතින් මෙහි අම්මට තාත්තට ඇහි ඔපරේෂන් එක කරගන්නට පුළුවන් විදියට ඔබට උදව් උපකාර කරන්න කියලා අපි ඔබෙන් ආයාචනයක් කෙරුවා. ඒ අම්මවයි තාත්තවයි පෙන්නලා. ඉතින් ඒ වැඩසටහන සමාප්ත කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි කියන්නට මේ මොහොත වෙද්දිත් ඒ ස්ථානට ඒ ගෙදරට වැඩම කර සිටින ශ්‍රී පූර්වරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඒ වගේම නාත්තණ්ඩිය ශ්‍රී බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරවාසී අපේ පූජ්‍ය නුගගොල්ලේ ඥානතිලක හිමිපාණන් වහන්සේගෙන් නමස්කාර පූර්වක අවසර පතනවා අපේ හාමුදුරුවනේ. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේ මේ ස්ථානයේ වැඩම කිරීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය ඒ වගේම නමස්කාර පූර්වක අපි පුද කර සිටිනවා අපේ හිමිපාණන් වහන්සේට. ඉතින් මේ සුන්දර සන්ධ්‍යාවේ උන්වහන්සේ අභියස තියාගෙන අර අසරණ වෙලා සිටින අම්මවයි තාත්තවයි ළඟ තබාගෙන අපි සූදානම් ඒ නිවසට ගිහිල්ලා ඒ නිවසේ මේ මොහොතේදී වෙන දේ අපි ඔබට පෙන්වන්නට. ඉතින් මේ මොහොතේදී අපට සිදුවෙනා මුලින්ම අපට මුදල් ලබා දුන්න ඒ අපේ ආදරණීය අම්මාවරු පොඩ්ඩක් ඔබට පෙන්වන්නට. මොකද මේවැනි උතුම් වූ සමාජ සත්කාරයක් කරන්නට අපට ලබා බොහෝ වෙලාවට උදව් උපකාර කරන්නේ මැද පෙරදිග සේවය කරන අපේම අම්මාවරු. එහෙම නැත්නම් විදේශගත වෙලා සේවය කරන අම්මාවරු. ඉතින් අපි කෙටියෙන් බලමු කවුද ඒ අම්මාවරු කියලා. ඉතින් 29 දෙනෙක් සිටියා. ඉතින් මේ දකින්නේ එක් අම්මෙක්. ඉතින් මේ ඉන්නේ තව අම්මෙක්. අපි නම් ටික නෑ. ඉතින් ඉක්මනට බලමු කාල වේලාව ගන්නෙ නෑ ගොඩක් වෙලාවට. ඉතින් මේ ඉන්නේ ඒ සියලුම මුදල් ලබා දුන්න ඒ අම්මාවරු තමයි ඔබට පසුපසින් පේනවා අපේ ආදරණීය අපේ ඥානත් තිලක අපේ හිමිපාණන් වහන්සේ. ඉතින් මේ නිවසට වැඩම කර සිටින මොහොත තමයි මේ. ඉතින් මේ වැඩසටහන මේ ආකාරයෙන් අපට සමාප්ත කරන්නට තමයි අපි මේ සූදානම් වන්නේ. ලැබුණා විශාල මුදලක්. අපි බලමු තව සුවල්ප මොහොතකින් මේ වැඩසටහනත් ආරම්භ කරමින් මේ ආකාරයට. ඉතින් මේ ඉන්නේ ඒ සියලුම මුදල් ලබා දුන්න අම්මාවරු ටික අපි ඉක්මනට පෙන්වන්නම්. මොකද අපට කාලය වටිනවා මේ මොහොත වෙද්දී. ඔව් ඇත්තනම සතුටුයි මේ එක් පිරිමි තරුවෙක් තාත්තා කෙනෙක් ඇත්තටම ඉදිරිපත් වුණා. ගොඩක් සතුටුයි කාලයකට පස්සේ මෙයාගේත් අපේ පිරිමි දරුවෙක් අපේ පිරිමි සහෝදරයෙක් ඉදිරිපත් වුණේ. ඉතින් මේ ඔහුගේ අම්මා තාත්තා තමයි හිටියේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මේ සියලු දෙනාම විදේශගත වෙලා සේවය කරන අපේම ආදරණීය අම්මාවරු තාත්තාවරු. ඉතින් මෙච්චර තමයි තියෙන්නේ. ඔව් කීප දෙනෙක්ගේ රිසිට් අපට ලබා දුන්නා. දෙන්නෙක්ගේ පමණ ඡායාරූප නැහැ. අප සතුව මොකද ඔවුන් අපට රිසිට් පමණයි ලබා දුන්නේ. ඉතින් එහෙමනම් වැඩි අටුවා ටික අවශ්‍ය නැහැ. අපි මේ සුන්දර දවසේ සුන්දර හෝරාවේ යමු නාත්තණ්ඩිය කටුහේන සුන්දර ගම්මානයේ සිටින මේ ආදරණීය අම්මයි තාත්තයි දෙසට මේ වැඩසටහන අපි මෙසේ ආරම්භ කරනවා. පළමුවෙන්ම චිරාගත සම්ප්‍රදායට අනුකූලවම අපි ආස්ථාව ලබා දෙනවා අපේ මේ වැඩසටහන ආරම්භ කරන්නට. අටපිරිකරක් අපි මිලදී ගත්තා. ඒ අටපිරිකර පූජා කරමින් මේ අම්මාවරු දුන්න මුදල් වලට යම් අර්ථයක් දෙන්නට ඔවුන්ට පින් අනුමෝදන් කරන්නට අපි සූදානම්. ඉතින් මේ අපි විශේෂයෙන් සඳහන් කරන සමහර විට ඔබ ලංකාවේ සිටියත් ඔබට මෙවැනි පිනක් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් අපට ලබා දුන්න ඒ මුදලින්ම අටපිරිකරක් අපි මිලදී ගත්ත අරගෙන අපේ හිමිපාණන් වහන්සේව මේ නිවසට වැඩම මෙව්වා. ඒ අම්මයි තාත්තයි අභියස ඔබගේ මුදලින් ලබාගත්තු ඒ අටපිරිකර පූජා කරමින් මේ වැඩසටහන මෙසේ ඒ මුදල් ලබා දෙන වැඩසටහන මෙසේ ආරම්භ කරන්න අපි සූදානම්. එහෙමනම් බබයියේ අවසර දෙනවා ගෞරවනීය පූර්වක අපේ හිමිපාණන් වහන්සේට මේ අටපිරිකර පූජා කරමින් මේ පින් අනුමෝදන් කිරීමේ වැඩසටහන හැකි විගස ආරම්භ කරන්නට. Thank you.
ඔව් අවසරයි අපේ හාමුදුරුවනේ නමස්කාර පූර්වක අපි ඔබ වහන්සේට අවස්ථාව දෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ ආදරණීය අම්මාවරු වෙනුවෙන් පියවරු වෙනුවෙන් මේ මැලිකතරේ දුක් විඳින අම්මාවරු පියවරු තමයි අපේ හාමුදුරුවනේ මේ අසරණ වූ අම්මටයි තාත්තටයි ඔපරේෂන් එක කරගන්නට මේ මුදල් ටික අපට ලබා දුන්නේ අපි ඒ නිසා ඔබ වහන්සේව ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ ස්ථානට වැඩම කරෙව්වේ මේ මුදල් ලබා දීම අර්ථවත් කරන්නට ඒ අම්මාවරුන්ට ඔහුගේ ජීවිතයට ධර්මානුකූලව පින් අනුමෝදන් කිරීම සඳහායි. එහෙමනම් අපේ හාමුදුරනේ පින් අනුමෝදන් කිරීමට ඔබ වහන්සේට අවසර අපේ හාමුදුරනේ. පෙරවන් සරණයි. අපේ බහරෙන් වල සේවය කරන අපේ කුමාර මහත්මයා අපේ දායක මහත්මයා. එතුමාගේ පියාණන් මහත්මිය ඇතුළු තම එකතු වෙලා ඒ වගේම කොළවස්සේ පදිංචිව සිටින අපේ බබාගේ මහත්මා එම දියණිය ඇතුළු පිරිසගේ සම්බන්ධිකරණ ඇතුළු විශාල පිරිසක් දැනුවත් කරලා රට විරු සංවිධානයේ ඉල්ලීම මත ඒ කුමාර මහත්තයාගේ හාමුදුරනේ සමාව අවසර අපේ ආන්දරේ මට එතන පොඩි නිවැරදි කිරීමක් කරනවා මම මේ ස්ථානයේදී මා වගේම මගේ සහෝදර දිනේෂ් සහෝදරයා කුවේට් රාජ්‍යයේ සේවය කරන දිනේෂ් බෝලවත්ත ඔහුද මේ සමග අප සමග අත්වල් බැඳගෙන මේ දායකත්වය දුන්න අපේ ආන්දරේ අපිට අතපසු වීමත් වෙලා තියෙනවා නම් ටික ලියද්දි ඔහුගේ නම සඳහන් වීම සිදු වෙලා නැහැ ඒ නිසා මම ඒ නිවැරදි කිරීමක් බවට පත් කරනවා අපේ ආන්දරේ අවසර ඔබ වහන්සේට හොඳයි ඒ බෝලවත් මහත්මයා ප්‍රදාන සමෝතම පින් දෙන ගම ඒ ආධාර කරපු පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරපු වෙනින මහත්මාද මනෝනම මේක උපකාර කිරීම පිණිස ඔපරේෂන් ආදී කරගැනීමට ඒ අනුව ඒ ආධාර දීපු පින්වතුන් තමයි යමුනා කොහොඳුනී මහත්මිය එස්.එම්. සීලවති මහත්මිය කල්යාණී රණතුංග මහත්මිය කුසුම ලතා මහත්මිය සුනීතා රණවත් මහත්මිය ජයන්ති රම්‍යලතා මහත්මිය සුසිලා ආර්යලතා මහත්මිය ඩබ්ලිව් සේපාලිකා මහත්මිය ඉන්දු මහත්මිය කුමාරි මහත්මිය එම් අනීතා මහත්මිය දේවිකා මහත්මිය නාලිකා මහත්මිය නාලිකා ප්‍රනාද මහත්මිය බීකේ දමයන්ති පෙරේරා මහත්මිය සන්ධ්‍යා කුමාරි මහත්මිය සුධර්මා විශ්වමණිකේ මහත්මිය අනුසා මහත්මිය මහත්මිය ප්‍රියංගනී මහත්මිය සෝමා පෙරේරා මහතාව ඒ වගේ ප්‍රදීප් මහතා සුමිත්‍රා මහත්මිය ඉන්ද්‍රාණී ප්‍රනන්දු මහතාව ආර්.එම්.ජී. ආර්යදාස මහත්මා මංගලික්කා මහත්මිය ඒ වගේම පී.පී.ඩී. වයලට් මහත්මිය ඊරවති මහත්මිය මානෙල් ජනගේ මහත්මිය ඒ වගේම මේ මල්කාන්ති මහත්මිය ශ්‍රියානි මහත්මිය කියන ඒ රටරාජ්‍යවල මහා දුක්ඛංගරා විදිමින් අනේක විධ කංකටවලට මුහුණ දෙමින් විශාල ශ්‍රමදායකත්වයක් දරමින් අපේ රටට විශාල විදිමේ ප්‍රමාණයක් එක්කරන අපේ රට විරු අපේ සුරාංග මහත්මාගේ රණවිරු රටවිරු සංවිධානයේ ඉල්ලීම පරිදි ආධාර කරලා තිබෙනවා. ඉතින් ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන් ඒ අයට මෙලොව සැනසීමටත් පරලොව සැනසීමටත් ලෝකෝත්තර අමා මහ නිවන සැනසීමටත් උපකාර වෙන ඉතා ශ්‍රේෂ්ඨ පින්කමක් මේ අවස්ථාව කරේ. යෝග විලාන උපත්තේතු මා උපත්තේති පහකා යමේ කිනනකට උපස්ථාන කරනවාද ඒක තමන් වහන්සේටම කරන උපස්ථානයක් හා සමාන කුසල් ලැබෙන බවයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඒ අනුව මේ පින්කමට දායක වුණ සෑම සිළු දෙනාම නමින් මියගිය සියලුම ඥාතීන් මව්පිය ගුරුවරු බන්ධු මිත්‍රාදී නම්තරන් ආශිර්වාද විශ්වාස ඒ පින්වතුන් නමින් මියගිහින් සිටිනවා. ඒ සියලු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අයගේ සසර ගමන සතුටක් වේවා. මේ කුසලානි සංසබදින් සත්වවත්නාත්මී ඒ සමඟ නිරෝගී භාවය ලැබේවා. දීර්ඝාස ලැබේවා. ජීවන් ලැබේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන රෝගීව ඉන්න ඒ පින්වතුන් ඇතුළු සාසින් ඉන්නවා නම් හැම දාකම මේ කුසලානි සංස්ත බලය නිරෝගී භාව ලැබේවා.
කරන කෙන කටයුතු සාර්ථක වේවා. ඒ වගේ මේ මුදල් දීමට අපට පුහුණ මූලිකුම්න ජාධාර ලබා දීපු සෑම සියලු දෙනාටම නිදුක් රෝගී බව චිරජීවනය ලැබේවා, දීර්ඝාස ලැබේවා, කරන නැති රක්ෂා සාර්ථක වේවා. ඒ මහත් මාත්මීන්ගේ දුවක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය හොඳින් කරගන්න ශක්තිය දහිර ලැබේවා. ග්‍රහපල රක්ෂතුරු සස්වාගතනා දෝස් ආදී ස්ථානා ඒ සියලු දෝෂාන්ද කාර්යයන් දුරු වෙනා ජීවිත ආලෝකමත් වේවා, සපවත් වේවා. විශේෂයෙන් මටත් මම අසනීප තත්ත්වයෙන් හෘදයාබාධයක් ඇතිලා පසු වෙන්නේ. මම මේ ඔපරේෂන් එක තුන් පාරක්ම කල් ගියා. ඒකටත් උපකාර කරේ අපේ සුරංග මහත්මයා ඇතුළු පිරිස. ඒ හැමෝටම නැවත වරක් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ උපකාර කරපු හැමෝටම නොවැම්බර් මාසයේ නැවත ඔපරේෂන් එකට බාරදෙන්න. ඒද මතක් කරමින් අපේ සුරංග මහත්මයාටත් ඒ වගේම ලංකාවේ බෝලවත් පදිංචි බබයියා මහත්මයා ප්‍රධානතුමාගේ ආත්මයෙන් ඉන්නේ දිව්‍යා රසාංගික ඇතුළු ආධාර කළ සැමතම මේ පින් අයිතිවත්පත් වේවා. අජරාමර නිවන සැලසීම ලැබේවා. ඒ වගේම දිනේෂ් මහත්මයා ලංකාවේ වල ඉන්න දිනේෂ් මහත්මයා ආදරයෙන් මතක් කරන්න සිදුවා. එතුමාට මේ පින් අත්පත් වේවා. ඒ හැමෝම කුසී සුවපත් භාරපත් අපේ සුරංග මහත්මයා ඇතුළු ඒ රටවල් සංවිධානය හැමෝටම යහපතක්ෂිත ශාන්තියක්ම වේවා. මේ කර උපකාරීතාමත්ම ශ්‍රේෂ්ඨය ඔබල ජීවිතයට මේක ආලෝකමයක් වේවි. ඒ වගේ මුළු සංසාරෙටම සැපත ගෙන දෙමින් අමා මහ නිවන් සැපසීම දක්වාම හැමෝටම නිරෝගී භාව ලැබේවා. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. සෙල්වන් සරණයි සුරු දෙවිත ජේ සාදු සාදු අවසරයි. නමස්කාර පූර්වක අපේ ආමඳුරනේ ඔබ වහන්සේට අවසර. සතුටුයි කියනට ඇත්තට මේ තමයි විදේශගත ලාංකී අප රට ගිය ඇත්තෝ අපේ ආදරණීය සහෝදරයා මගේ සහෝදර දිනේෂ් රට විරෝ YouTube නාලිකාවේ හිමිකාරීත්වය ඔහුගේයි මගේ නෙමෙයි. ඉතින් රට ගිය ඇත්තෝ ලසරට දරුවන්ට හෙටත් ඉතින් මේ සියල්ලගේම කැපවීම මත විදේශගත වෙලා සිටින ආදරණීය අම්මාවරුන්ගේ පියවරුන්ගේ දායකත්වය මත ඉතින් මේ සියලු දෙනාම තමයි එකතු වුණේ මේ ආදරණීය වයවෘද අම්මට තාත්තට මේ ආකාරයෙන් උපකාර කරන්නට. ඉතින් මතක් කරනවා මේ මොහොතේදී මගේ ආදරණීය සහෝදර දිනේෂ් ඒ වගේම ආදරණීය බබයියා අපට සහයෝගය දෙනවා ලංකාවේ සිට තමන්ගේ ශ්‍රමය දායකත්වය කැප කරමින් වටිනා කාලය කැප කරමින් මේ සමාජ සත්කාර කරන්නට ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරපු ඒවට ලයික් කරපු මේවට අපට ආශිර්වාද කරපු ඒ සියලු දෙනාටම මේ කුසලයේ පින් අත් වේවා කියලා අපි හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි සූදානම් කැමරාව පොඩ්ඩකට අපේ ආමඳුරනේ මේ පැත්තටම හරව ගන්නවා. ඉතින් ගොඩක් සතුටුයි ඔබ දකින්නට ඇති ඒ නාත්තණ්ඩියේ කටුහේන ගම්මානේ මේ මොහොතේදී සිදුවෙන සුන්දර සිදුවීම. ඉතින් ඇත්තටම සතුටුයි මේ මුදල් ප්‍රදානය කරන්න තමයි අපි සූදානම් වන්නේ. ඉතින් ඇත්තටම මේ මුදල් ප්‍රදානය කරන්නට මත්තෙන් මට යමක් කියන්නට තිබෙනවා. මගේ මතක දිව යනවා මීට අවුරුදු කීපයකට පෙර අපේ රටේ හිටියා ජනප්‍රිය ගායන ශිල්පියෙක්, ජනප්‍රිය ලංකාවේ ඒ වගේම දේශපාලනයේ ජනප්‍රිය ඒ වගේම සිනමා නළුවෙක්. ඉතින් මේ වෙද්දි එතුමා අප අතර ඔබ අතර නැහැ. හැබැයි එතුමා ගැයුවා ලස්සන ගීතයක් අප වෙනුවෙන්, ඒ කියන්නේ පෙම්වතුන් ඔබ වෙනුවෙන්, සැබෑම ආදරවන්තයින් වෙනුවෙන්. මොකද මේ අම්මයි තාත්තයි එදා ආදරවන්තයෝ, එදා බැංග සෙනෙහේ, අදටත් එහෙමමයි. අඩුවක් නැහැ. අහස උසට ප්‍රශ්න නැති බැරිකම මිරිකෙනවා. ඇස් දෙක අන්ධයි තාත්තගේ, අතපය වාරු නැහැ අම්මගේ. හැබැයි ආදරයේ ශක්තියෙන් ඔහුන් තවමත් එකට බැඳිලා ඒ ආදරයෙන් ඔහුන් ජීවත් වෙනවා. හැබැයි නැති බැරිකම නිසාමයි අපෙන් උදව් ඉල්ලුවේ. ආදරය වෙනුවෙන් නෙමෙයි උදව් ඉල්ලුවේ, ඔහුන්ට ඔපරේෂන් එක කරගන්නටයි අපෙන් උදව් ඉල්ලුවේ. ඉතින් අන්නේ ඒ අම්මටයි තාත්තයි මේ විජය කුමාරතුංග නැමැති ආදරණීය කලාකරුවාගේ ඒ ගීතයට සාධාරණීට කරුවා කියලා මම විශ්වාස කරනවා. වැලන්ටයින් යනකම් ඉන්න ඕනේ නැහැ පෙන්වතුන් සමරන්නට, ආදරණීය අම්මාවරු සමරන්නට. ඉතින් මේ අපේ කාලේ අපි දකින තවත් නකුල මාතා සහ නකුල පිතා කියන ආදරණීය යුවලක්, එමනම් අපේ හිමිපාණන් වහන්සේ ළඟ සිටින්නේ ඒ ආදරණීය නකුල මාතා සහ නකුල පිතා. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කෙරුවා ආදරණීයම යුවල තමයි නකුල මාතා සහ නකුල පිතා. ඒ ගමන ගිය ඒ ආදරණීය අම්මයි තාත්තයි වෙනුවෙන් තමයි මේ මතක ආවර්ජනය කරන්නේ. මට විජය කුමාරතුංග මහත්තයාගේ ගී ගායනට බෑ, ඒ හඬත් නෑ. තමයි උනට කියනවා මේ ආකාරයට මුල් පේලි දෙක සර යටින් අපි යන්නේ නතර සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි
සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. ඉතින් ඇත්තරම තාලේ නැතිද නෑ තමයි. හැබැයි විජය කුමාරතුංග මහත්තයා කියපු ඒ ගීතයට අර්ථයක් දුන්න මේ ආදරණීය අම්මයි තාත්තයි. සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරයේ අපි එකටයිමු. මෙන්න වයවුරුද්ද වෙලා මෙන්න තවමත් එකට ඉන්නවා. ඔහුන් දෙන්න තවමත් අත්වැල් බැඳගෙන එකට ඉන්නවා. ඊළඟට කියනවා සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. ඇතරම ආදරය කෙලවර විය යුත්තේ කසාද බැඳ දරුව හදලා ස්වාභාවික ලෙස මිය යාමෙන් කියයි මා විශ්වාස කරන. එමනම් මේ අම්මයි තාත්තයිද මේ සමාජයට දුන්නේ ඒවැනි ඒ ආදර්ශය. අපි ප්‍රාර්ථනා කරන්නේ මිය යාම ඒ ආකාරය සිදුවේවා කියා. අපි ප්‍රාර්ථනා කරමු අපෙත් ආයුෂ ගැන, ඔබෙත් ආයුෂ ගැන මේ අසනීප තත්ත්වයේ ඔපරේෂන් එක සාර්ථක කරගෙන තව කාලයක් මේ සමාජයේ වැජබෙන්නට මේ අම්මටයි තාත්තටයි ඔබේ ආශිර්වාදය දෙන්න. අපේ කාලයේ සැබෑ පෙම්වතුන් යුවලක්, අපේ කාලේ සැබෑම අඹුසැමි යුවලක්. අන්න ඒ නිසා තමයි අපි ඒ අම්මට දිය යුතු ගෞරවය, එයා ඒ තාත්තාට දිය යුතු ගෞරවය මේ ආකාරයෙන් පුද කරන්නේ. එමනම් අපි සූදානම් මේ සුන්දර සැන්දෑ යාමේ අපේ හිමිපාණන් අභියසදී මේ මුදල් ලබා දෙන්නට. ඉතින් ඔබ දැක්කා සියලුම රිසිට්පත් මේ අපේ මුහුණු පොත හරහා දාලා තිබෙනවා. ඔවුන්ගේ ඡායාරූප දීපු ඡායාරූප දාලා තිබෙනවා. ඔබට ගණන් හිලව් එකතු කර ගන්න පුළුවන්. ඉතින් අපි සතුටුයි කියන්නට මුළු මුදල අපට එකතු වුණා රුපියල් 224,224,224,254 මුදලක්. ඉතින් හරිම සතුටුයි කියන්නට මේ තමයි මුළු මුදල. ඉතින් මේ මුදල ලබා ගැනීමේදී බැංකුව විසින් රුපියල් 2,900 මුදලක් ඔවුන් විසින් කපා ගත්තා. ඔබ දන්නවා විදේශගත ලාංකික යමන සෑම මුදලකින්ම රුපියල් 100 ගානේ බැංකුවක් අය කරනවා කියලා. ඉතින් ඒ කැපකිරීම, ඒ අඩු කිරීම සමගම ඉතිරි වුණා අපට 221,324,759 මුදලක්. ඉතින් මේ මොහොතේ වෙද්දි අද අපි ගත්ත අටපිරිකරක්. දැන් අපේ බබයියේ ඔබට අවසර දෙනවා තව කීයක් අතේ තිබෙනවද ඉතුරු වෙලා කියලා සඳහන් කරන්නට. මම මට මතකයි ඔබතුමා මීට සුළු මොහොතකට පෙර කිව්වා තව 219,600 ගාණක් මගේ මර්ථකය ඒ ආකාරයෙන් විය යුතුයි. ඔබට අවසරයි නිවැරදි කරන්නට කීයක් අතේ ඉතුරුව තිබෙනවද බබයියේ? ආඩම්බරයි. අපි මගේ ඉස්සරහ වීඩියෝ එක දාලා දින 7ක් මම හිතන්නේ ඉක්මවාගියේ. අදකලින් 7යි. මේ ආදරෙන් මතක් කරනවා අපේ රටවිවෝ මගේ දිනේ සහෝදරයා, ඒ වගේ සුරංග සහෝදරයා, ඔබ දෙපළ, ඔබ දෙපළේ සිසු සංයෝගයෙන් මම හිතන්නේ අපිට 29 දෙනෙක් මුදල් ටැක්ස් ලබා දීලා තියෙනවා මේ අම්මරේ තාත්තට. ඇත්තටම ආඩම්බරයි ඔබලා සියලු දෙනා වෙනුවෙන්. ඒ සුරංග අපිට අද දැන් ඉතුරු වෙලා තියෙනවා 219,620 මුදලක්. අද තියෙනවා මේ මුදල 219,620 තියෙනවා සුරංග මෙතන. ඔව් හොඳයි දද බබයියා, අපි වැඩි කාල වේලා ගන්නට අවශ්‍ය නැහැ. අපි යමු මේ සුන්දර දවසේ සුන්දර දසුන පෙන්වන්නට. මේක සජීවී ලෙස අපි ලබා දෙමු. මුල්ම ওই ස්ථානයේ සිටිනවා බීඒ ආර්යතිලක ආදරණීය පියාණන්, ඒ වගේම පේමා සමරසිං ආදරණීය මෑණියන්, ඒ වගේම අපේ ආදරණීය හිතවතා බබයියාගේ ආදරණීය දියණිය. ඉතින් අපි ආරාධනා කරමු මුලින්ම සියලුම අම්මාවරු නියෝජනය කරමින් මුල්ම රුපියල් 50,000ක මුදල පිරිනමන්නට බී පේමා සමරසිංහ ආදරණීය මෑණියන්ට. අම්මේ එන්න වේද මෙතනට ඇවිල්ලා ගණන් කරලා දෙන්න. අර අම්මට පෙන්වන්න. ඒ අම්මට පේනවා. හැබැයි අම්මට පේනවා අල්ලන්නට පුළුවන් කමක් නැහැ සල්ලි. අපේ ආදරණීය පියාට අල්ලන්නට පුළුවන් කමක් දෙනවා. ගෙන් දෙන්න වෙන වෙනම හරි ඔහොම හරි ගණන් කරලා දෙන්න අපට පේන්න. අල්ලන්න කැමරාව හොඳට අල්ලලා ගණන් කරලාම පෙන්වන්න. මෙන්න රුපියල් මුල්ම රුපියල් 50,000ක බබයියා ගණන් කරලා දෙන්න. ඊට පස්සේ නැවත ගණන් කරන්නේ 50,000 බබයියා. ගණන් කරන්න නැවත වතාව ඒ 50,000 නැවත අපේ පියාණන් අරන් ඉල්ලගෙන ගණන් කරන්න පේන්න. 5,000යි, 10,000යි, 12,000යි, 20,000යි, 25,000යි, 20,000යි, 25,000යි, 40,000යි, 45,000යි,
50000 ඔන්න මුල්ම රුපියල් 50000ක මුදල පිරිනමනවා පේමා සමරසිං ආදරණීය මෑණියන් විසින් දෙවන රුපියල් 50000 පිරිනමන්නට අපි ආරාධනා කරමු බබයියා සියලුම මුදල් ලබා දුන්නා පිරිමි අපේ පියවරු දෙදෙනෙක් විසින් ඒ පියවරුන්ව නියෝජනය කරන්නට බීඒ ආර්යතිලක ආදරණීය පියාණනි ඔබගේ සුරතින් දෙන්න ගණන් කර අර අම්මට සල්ලි ඒ අම්මට පේනවා කීයක් මෙතන තිබෙනවද කියලා තාත්තට අල්ලන්න බැරි වුණාට දෙන්න පියාණනි අර අම්මාට අපිට හරියට කැමරාවට ගන්න නැවත වතාව මේ එහෙම ගණන් කළා ඔව් අපේ ආදරණීය පියාට දෙන්න හරි එතන 50000 ඒතකොට රුපියල් ලක්ෂයක මුදලක් මේ වෙද්දී පිරිනමලා තිබෙනවා අපේ හිමිපාණන් වහන්සේ සිටිනවා මේ සියල්ල දෙස බලාගෙනම ඉතින් මෙතන කිසිදු හොරකමක් වංචාවක් සිදු වෙන්නේ නැහැ සම්මා සම්බුදු අමාමණියන් වහන්සේගේ බුද්ධ රත්නය බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඉදිරියේ තමයි මේ සියල්ල සිදුවන්නේ ඉතින් මේ තමයි අප ගැන තිබූ විශ්වාසය මා ගැන තිබූ විශ්වාසය මගේ සහෝදර දිනේෂ් ගැන තිබූ විශ්වාසය අපේ බබයියා ගැන තිබූ විශ්වාසය ඒ විශ්වාසය තමයි අපි මේ රකින්නේ මේ ආකාරයෙන් ඔබටද පිනක් ලබා දෙමින් හොඳමයි දෙවන රුපියල් තෙවන තුන්වන රුපියල් 50000ක මුදල ප්‍රදානය කරන්නට මගේ ආදරණීය මිත්‍ර බබයියාට හෝ ආදරණීය දියණියට අපි ආරාධනා කරනවා ඔබ දෙබලකෙන් කවුරු හෝ කෙනෙකු ඉදිරිපත් වන්න මේ ඉතුරු රුපියල් ඊළඟ රුපියල් 50000ක මුදල ප්‍රදානය කරන්නට හොඳමයි බබයියා ඔබගේ කැමැත්ත ඔබගේ අභිලාෂය අපි ඒකට එකගයි 5000යි ඔව් අපිට 10000යි ඔව් 10000යි 10000යි 15000යි 20000යි 35000යි 40000යි 45000යි තුන්වන 50000ක මුදල අපේ ආදරණීය සහෝදර බබයියා විසින් අම්මට පිරිනමනවා ඔව් ඔව් තාත්තගේ අතට දීලා තිබෙනවා ඔව් අම්මට අම්මා දැක්ක නේද අම්මා අභියසනේ ඔව් බබයියා ඔව් හතරවන ඉතුරු මුදල ඔබට ඔබ ගාව තිබෙනවා ඉතුරු රුපියල් ඊළඟ 50000ක මුදල පිරිනමන්න ඊළඟ 5000යි 10000යි 15000යි 20000යි 25000යි 50000යි රුපියල් ලක්ෂ දෙකයි රුපියල් ලක්ෂ දෙකයි මේ වෙද්දී ඉතින් ඔබේ දායකත්වයේ මත මේ ආදරණීය අම්මටයි තාත්තටයි රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙනවා ඉතින් මේ ලක්ෂ දෙකේ තියෙන්නේ තව තියෙනවා කීපයක් ඉතුරු වෙලා ඉතින් පොඩ්ඩක් ඉන්න බබයියා පොඩ්ඩක් ඉන්න ඉතින් මේ සල්ලි වල තියෙන්නේ ආදරණීය අම්මාවරුගේ පියවරුන්ගේ දහඩියෙන් ගොඩනැගිච්ච සල්ලි මේ කඳුළු තියෙන මේ සල්ලි වල ඇත්තරම ඔවුන්ගේ හදවතට එකගව තමයි මේ ආදරණීය අම්මටයි තාත්තටයි මේ මුදල් පිරිනමන්නේ පරිත්‍යාග කෙරුවේ ඉතින් ඔහුම් ප්‍රාර්ථනා කෙරුවා මේ අම්මගේ තාත්තගේ S2 ඔපරේෂන් කරගෙන සුව කරගන්නට ශක්තිය ධෛර්ය වාසනා ලැබේවා කියලා තමයි ඔහුන්ගෙත් අභිලාෂය උනේ අපෙද්ද ඒ පැතුම ඒ ආකාරයෙන් ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දෙන්න බබයියා තව ඉතුරු මුදලක් ඔබ අතේ තියෙනවා මං හිතන්නේ 19000 ගානක ඔව් සරඟ මෙතන තියෙනවා 5000යි 10000යි 15000යි 16000යි 17000යි 18000යි 19000යි දෙන්න ඉතුරු රුපියල් 19620ක මුදල එනම් මෙන්න රුපියල් 219600ක මුදල අපි මේ ආකාරයට පිරිනමනවා ඔබට පේනවා අපේ පියාට දැස පේන්නේ අම්මට දැස පේනවා හැබැයි අම්මා අරගෙන තාත්තගේ අතට දෙනවා අපි ප්‍රාර්ථනා කරනවා ආදරණීය අම්මේ තාත්තේ නිල මාමේ නැන්දේ ඔය සල්ලි වලින් පුළුවන් වෙයි කියලා හිතනවා එක ඇහැක් හෝ ඔපරේෂන් කරගෙන මේ ලෝකය නැවත දකින්නට වාසනාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා අපේ සමස්ත මේ මුදල් ලබා දීපු නොලැබුපු නොදීපු කමෙන්ට් එකක් හරි දාපු අයගේ එකම ප්‍රාර්ථනාව ඔබ දෙපළව නිදුක් නිරෝගී සුවයෙන් සිටිනවා දැකීමයි. ඉතින් අපටද හරිම සතුටුයි අපටද හරිම සතුටුයි මේ පුංචි සෝෂල් මීඩියා එක අපි උපයෝගී කරගත්ත මේ ආකාරයෙන් තවත් සමාජ සත්කාරයක අවසානයේ සටහනට කරන්නට මේ ආකාරයෙන් ඉතින් අප එදා
හිටවපු පොංචි ඇටය අද මහා මෙරක් ලෙසට ගහක් ලෙස වැඩිලා අද එහි පළදාව තමයි මේ නෙළුවේ. ඉතින් මෙයට දායකත්වය දුන්න බොහෝ පිරිසක්. ඉතින් අපේ බබයියට යමක් කියන්න තිබෙනවා, මා විතරක් නෙමෙයි ඔබ ඔතන සිට මහා සමාජ මෙහෙවරක් කරන බබයියා. අපි ඒක දන්නවා, මේ සමාජය දකිනවා. ඔබට යමක් කියන්න තියෙනවා, ඔබ ඉන්නේ ඔතනයි. ඒ නිසා අවසර බබයියා ඔබට. මේ තාත්තගේ මේ දින හතක් ඇතුළත අපිට මේ ලබා දුණු 2,000 මුදල. ඉතින් ඒක මගේ දැන් තාත්තට සෑහීමට පත් වෙන්න පුළුවන්. තාත්තගේ කැහක් සම්පූර්ණයෙන් සුව කරගෙන නැවතත් උනාගේ සුපුරුදු රැකියාව කරගෙන මේ අම්මවත් බලාගෙන ආදරෙන් අම්මගේ ලෙඩ දුක්වලටත් බේස් මිස් කරගෙන මගේ දැන් දෙන්නට සතුටින් ජීවත් වෙන්න ඉදිරියට මේක ඇත්තටම විශාල අත්දැකීමක් වෙනවා මම හිතන්නේ. ඉතින් ඒ අත්දැකීම සහය දුන්නු ප්‍රථමයෙන් දිනේ සහෝදරයත් මගේ ශ්‍රාවක සහෝදරයත් ඒ වගේම ඔබ වටාගේ තුන් මේ 29 දෙනාට මම ඇත්තටම දෙවනන්සේ ආශිර්වාද පතනවා. ප්‍රතිවංශේ ආශිර්වාද සමගින් සියලු දෙනාටම කරන රැකී රක්ෂා වලින් කරගෙන ඇත්තටම ලෙඩක් දුකක් නැතිව නිරෝගීව අපේ මවුලට නැවත පැමිණෙන වාග්ය වාසනාව ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබලාගේ ඒ සියලු දෙනාගේම මේකේ ඥාතින්ට ඉතින් පතමින් එයාගේම ලෙඩක් සුව කරලා ගෙවල් වල ඉන්න ඒගොල්ලන්ට නිරෝගී සුවය පතමි. ඇත්තටම සියලු දෙනාට මම ආචාර පූර කරන මේ ලබා දුන්නු මේ මහඟු සේවය ඇත්තට මේක මහඟු කියාව මේවා අපි වෙන කවුරුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරපු මේ දේ දවස් 7යි මම හිතන්නේ. දවස් 7ක් අපිට ඉතාම කෙටි කාලෙකින් මේ තාත්තගේ සිහිනේ සැබෑ කර දුන්නා. ඒ වෙනුවෙන් මේ තාත්තයි අම්මයි වෙනුවෙන් ඔයාලා සියලු දෙනාට මම ඇත්තටම සිතනම ආචාරය කරනවා. ඔව් බොහොමත්ම ස්තුති ආදරණීය සහෝදරයාණනි බබයියා, අපිට අවසර දෙන්න අපේ ආදරණීය අම්මයි තාත්තයි එක්ක වචනයක් කතා කරන්නට ඔවුන් දෙන්න එක වචනයක් කතා කළ යුතුමයි. අදින් අපට නම් නිලෙම් මාමාව පේනවා, ඔබට මාව පේන්නේ නැහැ නිලෙම් මාමේ. මම කුමාර කියලා දන්නවා ඔබ නිලෙම් මාමා. මට මතකයි පුංචි කාලේ මම ඔය ගෙදරට ජංගි කොටයක් ඇඳන් ආවා නිලෙම් මාමා. එදා නිලෙම් මාමලා තරුණයෝ, එදත් අපිට තියෙන විදිහකට හරි කුමාර පුතේ වතුර උගුර බීලා ඵලයන් කියලා කියපු ඒ කෙලෙහි ගුණ අවුරුදු 38ක් වුණත් මට අද වගේ මතකයි නිලෙම් මාමා. අපේ අම්මා මට ඔබ ගැන ඔහම කියද්දි මට ගොඩාක් දුක හිතුණා. මං කල්පනා කෙරුවා මට වතුර උගුරක් හරි දීපු එක මාම කෙනෙක් නේද කියලා. ඇයි මෙහෙම වුණේ කියලා මං හිතුවා මගේ සෝෂල් මීඩියා එක උපයෝගී කරගන්නට ඕන, මගේ සහෝදර දිනේෂ් එක්ක මේ නිලෙම් මාමට වෙච්ච දෙයට ඉමන් පිහිටක් වෙන්නට ඕන කියලා. මොකද මගේ මනුස්සකම මට ඒ අතීතය මට මතකයි. අපි බඩගිනිද්දි ඔබ නිලෙම් මාමා අපිට කන්න බොන්න දීලා වතුර උගුරක් හරි දීපු පුද්ගලෙක්. ඉතින් ඒක මට අමතක කරලා මිය ගිය පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. ඉතින් මේ මොහොතේදී මගේ මනුස්සකම හරියට මට හිතුණා අපේ අම්මයි තාත්තයි පිරික්සා බැලුවාදෝ කියලා. ඉතින් මං මේ දෙමාපියෝ දෙන්නාටත් මං මගේ ගෞරවනීය ස්තුතිය මං පුද කරනවා. ඉතින් සතුටුයි නිලෙම් මාමා, මටත් සතුටුයි. සතුටට කඳුළු ඇස් වලට කඳුළු එනවා. ඉතින් මගේ පියා නොවුණාට මාව මෙලොවට ජාතක නොකරුවාට මගේම පියෙක් ලෙස හිතලා තමයි මේකටම අපි එකතුනේ, මමත් මගේ සහෝදර දිනේසුත් බබයියත්. ඉතින් එය අද මහමෙරල් ලෙසට එක සාර්ථක වුණා. දවස් 7කටත් වඩා දවස් 7ක් වගේ කෙටි කාලයක් තමයි අපිට ගියේ මේ මුදල හොයන්නට. ඉතින් අපි නැවතත් කියනවා මේ අම්මට තාත්තට යමෙක් උදව් කරන්නට කැමති නම් අපේ කිසිදු අමනාපයක් ගැටලුවක් නැහැ. ඉතින් මේ අම්මට තාත්තට බඩු ටිකක් ඔබට අරන් දෙන්නට පුළුවන්, කන්න බොන්නට බඩු ටිකක් ගෙනත් දෙන්නට පුළුවන්, කීයක් හරි ඔබට දෙන්නට පුළුවන් අපි එපා කියන්නේ. ඉතින් අපි සූදානම් එහෙම මුදල ලබා දුන්නත් ඒ බඩු ටික අරගෙන මේ ආකාරයටම ගෙදරට ඇවිල්ලා බඩු ටික ලබා දෙන්නට ඉතින් අපේ හොඳමයි. අපි කතා කරුවා ගොඩක්. නිලෙම් මාමා අවසර කියන්න මොනව හරි ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් නිලෙම් මාමා, අපි දන්නවා හැඟීම් බරයි, නිලෙම් මාමට කතා කරගන්න අමාරුයි, සතුටු ඇති කියලා මම විශ්වාස කරනවා. අඬන්න එපා නිලෙම් මාමා, අපි සියල්ලම මිය යන දවසක අපි ඉපදුණු සියල්ලම අපි අවසානයේ මේ ආකාරයෙන් සම්පූර්ණ වෙයි. අද ඔබට වෙච්ච දේ නිලෙම් මාමා මට හෙට වෙන්නට පුළුවන්, බබයියට වෙන්න පුළුවන්, මගේ අම්මට තාත්තට අපේ හිමිපාණන් වාසයට කාට හෝ වෙන්න පුළුවන් මේ බලන. හැබැයි ජීවත් වෙලා ඉන්න ටික කාලේ අපි යමක් කරන්න ඕන කියන හැඟීමෙන් අපි ඉන්න මමත් මගේ සහෝදර දිනේසුත් තරුණයෝ ලෙස ගංජා ගහන්නට නෙමෙයි, බෝව් බෝක්කුඩ බට්ට ගහන්නට, එහෙම නැත්නම් කුඩු ගහන්නට, අනුන්ගේ දේපල මංකොල්ල කන්නට නෙමෙයි අපි බලන්නේ. ඔබත් සමග මේ මුහුණු පොත්වල ඉන්න ඔබත් සමගම පිනට යමක් කරන්නට අපට පුළුවන්ද කියන උත්සාහය තමයි අපි ගන්නේ. රටට ආදර්ශයක් දෙමින්, තරුණයන්ට ආදර්ශයක් දෙමින් තමයි බොහෝ වෙලට අපි වැඩ කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. හොඳයි, අපේ අම්මා ගාවට අපි යමුද පොඩ්ඩක් බලන්නට, අපේ අම්මට කතා කරන්න පුළුවන්. අපේ අම්මට මොනවද කියන්න තියෙන්නේ කියලා.
මේ කාර්යයේ මුල ආරම්භ කිරීමේ ඔයාලේ අම්මා කේ මක්කා මේක තමයි අපි හේගෙනේ කිව්වේ ඒකට ගොඩාක් පිළිවෙල් සාකාවී කි සියලු දෙනාට කින් අපි නිරෝවි ඉන්නේ ඔයාලා කොච්චර මේ දෙතේ තාන තියෙනවා අත් සත්‍යයක් නිකුත් අපි ඉතිරිවස කොයා දුන්නා ඔයාලට දීන් බලක ලැබින්නවා නිරෝගී හොඳමයි අම්මා බොහොමත්ම පින් අම්මා අපිද ප්‍රාර්ථනා කරනවා අම්මටයි තාත්තටයි අපිත් ආයුෂ ගැන මේ සියලු දෙනාගේම ආශිර්වාද මැද ඔය ඔපරේෂන් එක සාර්ථක වෙලා නැවතත් ලස්සනට ජීවත් වන්නට පුළුවන්කම ලැබේවා අම්මගේ සියලුම ලෙඩ රෝග දුර වේවා සම්මා සම්බුදු සරණින් ජේසුස් වහන්සේගේ ආරක්ෂාව කරුණාව දයාව ලැබේවා කියලා අපි අම්මටයි තාත්තටයි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඉතින් සතුටුයි අපේ හාමුදුරුවෝ සිටිනා මේ ස්ථානයේ මේ සියල්ල දෙස බලාගෙන ඉතින් මම හිතනවා මට සතුටුයි අපේ ගමේ හිමිපාණන් වහන්සේ ඒ වගේම අපේ තවත් හලාවත පන්ස පුස්පාරම අපේ ආමඳුරනේ මාව මට සතුටට වැඩි ඔබ වහන්සේට අවසරයි පොඩ්ඩ මාව නිවැරදි කිරීම කරන්නට රමේ පිටියේ පූර්වාරාමයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් තමයි ඉතින් ඒ වගේම නාත්තණ්ඩිය ශ්‍රී බෝධිමාලක පුස්පා මහාවිහාරස්ථානයේ විහාරාධිවාසී ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අමිල මෙහෙවරක් කරනවා මේ මොහොත වෙද්දිත් අපේ සම්බුද්ධ ශාසනයට සාමණේර හිමිපාණන් වහන්සේලා කීප නමක් දායාද කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ සමාවෙන්න ඕනමට ඔබ වහන්සේගේ මාතලේ පන්සල අපේ හාමුදුරනේ මට අමතකුණානේ ඉතින් අතරම සමා වෙන්න ඕන මට ඒකට නිච්චියක් ගියේ නෑ මගේ අතීතයේ ගියේ නෑ අපේ හාමුදුරනේ ස්ථානෙට ඉතින් එහෙත් තියෙනවා ලස්සන සුන්දර පන්සලක් අපේ හිමිපාණන් වහන්සේ තමයි ඒ පන්සලේ නාය විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන්නේ ඉතින් මේ වෙද්දි සම්බුද්ධ ශාසනය රකින්නට පුංචි සාමණේර හාමුදුරුව බහන කරමින් අපේ සම්බුද්ධ ශාසනයට දැවැන්ත මෙහෙවරක් කරනවා හැබැයි උන්වහන්සේද මේ මොහොත වෙද්දි අසනීප තත්ත්වෙ ඉන්නේ අපි මීට පෙර උන්වහන්සේටද මේ ආකාරයෙන් මුදල් එකතු කරලා දුන්නා ඉතින් ඔපරේෂන් එක කීප අවස්ථාවකදීම කල් ගියා ඉතින් අදටත් ඔබට පේනවා අපේ හිමිපාණන් වහන්සේ අසනීප තත්ත්වෙ තමයි ඉන්නේ ඒ මුදල් ලබා දීපු කට්ටියගේ නෑ මතකේ ආවර්ජින වේවි අනේ මේ හාමුදුරුව නේද අපි මුදල් ලබා දුන්නේ කියලා මං හිතනවා පින්කි අම්මා හැම ඊශ්‍රායලයේ සිට නැවත වතාවක් ඔබ වහන්සේට නිතරම කතා කරනවා කියලා මට ආරංචි දුක සැප හොයලා බානවා ඔබ වහන්සේගේ ගමේ රඹේ පිටිය ඉතින් ගොඩාක් සතුටුයි ඒ සියලු දෙනාටම ඉතින් අපේ හිමිපාණන් වහන්සේටද මේ සමස්ත විදේශගත ලාංකිකයෝ සහ අප ප්‍රාර්ථනා කරනවා තව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිරාගත කාලයක් මේ ශාසනික මෙහෙවර කරන්නටත් මෙවැනි පින් දහම් අතේ අපට සහයෝග දීලා අප පසපස ඉන්නටත් ඔබ වහන්සේගේදී ඔබ වහන්සේට තිබෙන ඔපරේෂන් එක සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේටද ලැබේවා කියලා හෘදයාංගම අපි ප්‍රාර්ථනා කරමු අපේ හාමුදුරුවනේ নমස්කාර පූර්වක අවසරයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මං එනවා කැමරාව පොඩ්ඩක් අපේ පැත්තට හරවගෙන යමක් කියන්නට. ඉතින් යාළුවනේ ඔබ දැක්කා ඒ තමයි අද දවසේ සුන්දර දවසේ මේ සුන්දර හැන්දෑවේ සමාප්තියක් දැක්ක ඒ නාත්තණ්ඩිය කටුහේන ගමේ සිටින ආදරණීය අම්මයි තාත්තයි වයවුරුද. ඉතින් අපි ඔබට විවෘතව ආරාධනා කරනවා ඔබ කැමති නම් යන්න මේ ඉඩ මේ තැනට ගිහිලා බලන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අවසානයේ වැටිලා ඉන්න තියෙන ඉඩමත් මේ මොහොත වෙද්දි විකුණන්න දාලා තියෙනවා. නොය අහස උසට ප්‍රශ්න. හැබැයි ඔවුන් තාමත් ජීවත් වෙනවා ඒ ආදරය නිසා ඒ බැඳීම නිසා අනේ ඒ බැඳීමට ඒ ආදරයට අපි ගෞරවය කළ යුතුයි. මොකද අද සමහර කෙල්ල සමහර කොල්ල තමන්ගේ සල්ලිකම නිසා වාහන නිසා දේපල නිසා නෑදෑයෝ නිසා තියෙන සම්බන්ධකම් නිසා ඔළුව උදුම්මාගෙන ආදරේ පස්ස දොරෙන් තල්ලු කර දාදී අද ආදරේ කියලා හෙට එපා කියද්දී එවැනි කෙල්ල කොල්ල ඉන්න සමාජයක මේ අම්මලා එදා බැඳ ආදරය අදටත් තියෙනවා ඒ විදිහටම. ඉතින් ඔවුන් ඔබටද මේ කතා කරන මටද මගේ සහෝදර දිනේෂ්ටද මේ සමාජයටම ආදර්ශයක් දුන්නා. ඉතින් අපි රූපවාහිනියේ මේ අම්මලා තාත්තලාට අවස්ථාවක් නොලැබෙන්නට පුළුවන්. ඉතින් හැබැයි අපි සෝෂල් මීඩියා එක ඉදිරියේ මේ විදිහට ප්‍රසිද්ධිය කෑ ගහලා කියනවා මේත් අපේ කාලේ නියම නකුල මාතා සහ නකුල පිතා ජෝල්ඩුවක් යුවලක් එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරුවේ මෙන්න මේ ආදරණීය අම්මාවරු පිළිබඳව. ඉතින් ජේසුස් වහන්සේගේ ධර්මයේද ජේසුස් වහන්සේද මේ පිළිබඳ කතා කළා. ඉතින් උන්වහන්සේගේද සැබෑ කරුණාව දයාව මෛත්‍රිය මේ අම්මටයි තාත්තටයි ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අවසන් වතාවටත් ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙනවා බීඒ ආර්යතිලක පේමා සමරසිං ආදරණීය මෑණියන්ට මේ පිළිබඳව අපව දැනුවත් කෙරුවා. ඉතින් සහයෝගය දුන්නා. ඉතින් අපි සෝදානම් කැමැති යමක් දැනගන්නට ඒ ආදරණීය මව්පියන්ගෙන් මොනව හරි දෙයක් තියෙනවද අපට කියන්නට ඔතන ඉන්නවනම් එන්නකො කැමරාවට පොඩ්ඩක් ඔබ දෙබලම ඇවිල්ලා මොනව හරි මේ අම්මයි තාත්තයි ගැන යමක් කියන්න එනමෙතම මේ මුදල් ලබා දුන්න කට්ටිය ගැන ඔබට යමක් කියන්න තියෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ අම්මටයි තාත්තටයි ටිකක් කතා ගන්න අපහසුයි, පේන්නේ නැහැ. ඉතින් හැබැයි මේ ආදරණීය යුවලට පේනවා මේ සමාජය දිහා හොඳට. ඉතින් ඔව් කියන්නට යමක්කමක් තිබෙනවාද ඔය ඔබ දෙපළටම? මම
තියෙනවා තියෙනවා මම උතයි මේ දිනෙස් උතයි දෙන්නව කරන මේ උපකාර වලට අනේකවරක් සිද්ධ වෙනවා මේ වගේ ගැටබරය උදව් කරනට ඔයගොල්ලන් මම කරනවා මම උදව් වෙනවා අපවාදත් වෙනවා ඒ අපවාද කරනටත් අපි අනුකම්පා කරනවා මේ බුරුම් බුරු කරනවා කියලා වන්දනාව උතයි කවදාකවත් කාගේ සත්පාකයන් කරන සුත්තු නැන්නේ මේ මේ ඒගොල්ලන් කිව්ව ඒගොල්ලම දරා ගන්න ඕනේ වා අපි දන්නවා අපි කාටවත් බහිර කරන්නේ නැහැ මේ කරන උදව්වට මේ ඔයාලට උත්තර දෙන්නගෙන නිවඳකින්ද කියලා මම ආශ්‍රය කරන මට ඇඟින් බර වෙන කතා ගන්න මේ පුතා කරන උපකාර වලට කිං සිද්ධ ඔව් ඒ පිනම මගේ ආදරණීය මිත්‍රයා දිනේෂ් බබයියා අප අතර බෙදී ආයතුයි සම සම බෙදී ආයතුයි මොකද තනි ගේමක් නෙමෙයි මේක අප දෙදෙනාගේ අප තුන්දෙනාගේ බබයියාගේ මගේ දිනේෂ්ගේ කැපවීම මත මූණ පොත හරහා මේ පිළිබඳ හෙරිකිලිම හෙලිකිරීම මත අපට සහය දුන්නේ ඒ අම්මාවරුන්ගේ සහයෝගය මත ඔවුන්ගේ දායකත්වය අපි කෙරුවා හෙලිකිරීම හැබැයි මුදල් ලබා දුන්නේ විදේශගත ආදරණීය අම්මාවරු පියවරු ඔවුන්ටයි අපි ඒ ගෞරවය පුද කරන්නේ පෙරලා අපට එන ගෞරවය අපි පෙරලා පුද කරනවා ඒ ආදරණීය අම්මාවරුන්ට පියවරුන්ට එමනම් බබයියා ඔබට අවස්ථාව නැවතත් එන්න මම හිතනවා මෙතන හැංගීම් බරයි කට්ටියට කතා කරන්න අමාරුයි ඉතින් බබයියා අවසන් වතාවට අපි ඔබට අවස්ථාවක් දෙනවා මේ වැඩසටහන අපි අවසන් කරමු මෙසේ ඉතින් සුන්දර දවසක සුන්දර වැඩසටහනක් සමාප්තියට ලං වෙලා තිබෙන මොහොතක ඉතින් අපි එකතු වෙමු ඊළඟ වැඩසටහනදී බබයියා මෙවැනිම ඌ තවත් සමාජ සත්කාරයක් කරන්නට ඉතින් අපේ හිමිපාණන් වහන්සේත් සිටිනවා ඉතින් උන්වහන්සේට ගිලාපස ටිකක් පස්සේ පූජා කරන්න පන්සලට නැවත වැඩමවන්න ගෙනාවා වගේම ඉතින් අපේ හාමුදුරනේ අපිට සතුටුයි ඔබ වහන්සේ අපේ ගමේ පන්සලේ වැඩවාසය කිරීම පිළිබඳව අපි ඉල්ලීමක් කරනවා දිගටම අපේ පන්සල වෙනුවෙන් අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවීම ලබා දෙන්න අපට පුළුවන් ආදී ආරුණින් අපිද ගමේ තරුණයෝ ලෙස ඔබ වහන්සේගේ දායකයෝ ලෙස තරුණයෝ කෙසේද ඔබ වහන්සේගේ දායකයෝ ලෙස අපි ඉන්නවා ඉතින් අපි ලංකාවේ ඉද්දිත් අපිට පුළුවන් විදියට ඔබ වහන්සේ පසුපස අපි හිටියා ඉතින් මේ මොහොතේදී ලංකාවේ නැති වුණත් විදේශගත වෙලා හිටියත් ඒ කැපකිරීම පුළුවන් ආකාරයට පුළුවන් විදිහට අපි කරන්නට පසුබසට වෙන්නේ අපි හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් එවනම් අපේ ආමඳුරනේ අපි අවසර දෙමු අපේ බබයියට අවසාන වතාවට ස්තුති කතාව කරන්නට එවනම් බබයියා ඔබට අවසර බබයියා නැවත තමයි අපේ ආමඳුරනේ අවසරයි නේද මම දරුවෙන් හයි පිළිගන්න මගේ දිනේ සහෝදරයාට මේ ශ්‍රවින්ද එවම සුරංග ඔයත් ඒ වගේම ඔයාගේ දෙමාපිය දෙන්න මේ අම්මයි තාත්තයි වෙනින් කළ මෙහෙවර අපි අද වතු වගේ මෙදී යන්න ඒ වගේ මම නැවත ඉස්පිතන් දෙන අපේ ආමඳුරන්ට වටිනා කාලය අපි වෙනින් කැප කෙරුවට ඇත්තම වැඩදාදි කරගුණත් තේන අතේ ඉපදත් එක ඉන්නේ ඉතින් අපි වෙනින් මේ කාලේ ලබා දුන්නට අපිට ඔබ වහන්සේට ඇත්තම සමාදාරය කරනවා ඉතින් සුරංග කියන්න ඕනේ ඉතින් අපිට කියන්න දෙයක් නැහැ මොකද අපි ප්‍රාර්ථනා කරපු දේවල් සියලු දේවල් අපිට අවස්ථාවෙන් ලැබුණා ඉතින් ඒ ලැබිච්ච සියලු දෙනාටම අපි නැවත ඉස්පිතන් වෙනවා ඔව් ඒමනම් නිලමෙ මාමා අම්මා නැන්දා සියලු දෙනාගෙන් අපි සමුගන්නම් අපේ හාමුදුරුවනේ නමස්කාර පූර්වකව නැවතත් ඔබ වහන්සේට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ නිවසට වැඩම කරලා මේ ආකාරයෙන් ධර්ම දේශනාවක් කෙටියෙන් හෝ පින් අනුමෝදන් කිරීමක් කරලා ඒ ඉල්ලීම කරුවේ මා විසින් මොකද අපට කාලය වටිනා මට මේ මොහොත වෙද්දි මගේ රාජකාරී සඳහා පිටත් වෑමට මට සිද්ධ වෙලා තිබෙනවා ඒ නිසා තමයි ඒ විදිහට මමගේ ඉල්ලීම කරුවේ ඉතින් මේ ආකාරයෙන් හෝ අපි මේකට ආදර්ශයක් දුන්නා හොඳ වැදගත්කමක් දුන්නා මේ වැඩසටහනට කියලා මම විශ්වාස කරනවා ඉතින් මේ සමාජයේ කොතෙකුත් අපේ හාමුදුරනේ සමාජ සත්කාර කරන කට්ටිය ඉන්නවා හැබැයි මෙතරම්ම විනවිදභාවයකින් මෙතරම්ම පැහැදිලිවකින් වැඩසටහන කරන කෙනෙක් මම නම් දැකලා නැහැ දකින්නේ නැහැ අපේ හැමදෙම මොකද අපි සියලුම රිසිට් දානවා සියලුම අම්මාවරුන්ගේ ඡායාරූප දානවා අපිට පුළුවන් වෙලාවට අපි ඔවුන්ට ස්තුති කරලා වීඩියෝ එකක් කරනවා ඉතින් මේක ඒ මුදල් හෝ කුමන හෝ දෙයක් ලබා දෙද්දී නැවත වතාවක් ඒ අම්මාවරුන්ව සිහිපත් කරනවා ඉතින් වෙනත් කිසිදු කෙනෙක් කරන්නේ නැහැ ඉතින් අනිස් බොහෝ අය කරන්නේ අවසාන වතාවේදී විදේශගත කට්ටියගේ මුදල් ලැබුණා අය කියලා ඇඟ බේරා ගන්න එනුව පමණයි කරන්නේ ඉතින් අනිත් ඒවට අපි ගරහනවා නෙමෙයි ඉතින් ඒ කට්ටියත් අතර එවැනි වැඩසටහන එක්ක මමත් මගේ සහෝදර දිනේසුත් බබයියත් යන්නේ ඊට හාත්පසින්ම ගමනක් ඉතින් අපටද නොයෙකුත් අවලාද අපහාස උපහාස ගෙරවුම් අපට වදිනවා එනට අප නොසෙල්ලි අපි ඉදිරියට යන අපේ හාමුදුරු මොකද අපිට කියන්න තියෙන මෙච්චර අවසන වතාවට ජේසුස් වහන්සේට ඇන ගැහුවා උන්වහන්සේව පාවලා දුන්නේ උන්වහන්සේ ළඟ හිටපු මිනිස්සු හැබැයි උන්වහන්සේ වෛර කෙරුවේ නැහැ ඒ වගේම බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල් පෙරළුවා චින්චි මානවිකාවේ දරමිටි බැඳන් ඇවිල්ලා අපහාස කෙරුවා නාලාගිරි යතාට රාපෝල එව්වා කල රාගෙන 16ක්
යාලව යක්ෂයා වැසි වර්ග වැස්සෙව්වා. ඒත් උන්වහන්සේ සැලුන්නේ නැහැ. උන්වහන්සේට කරදරයක් කරන්න පුළුවන් කම ලැබුණ නැහැ. දිනේෂ් කියන්නේ කිතුණු බැතිමතෙක්. ජේසුස් වහන්සේගේ ධර්මය අදහන, ජේසුස් වහන්සේගේ උන්වහන්සේව අනුගමනය කරමින් ජීවත් වෙන කොල්ලෙක්. ඉතින් මා බෞද්ධෙක්. මිශ්‍ර සංයෝගයක්. ඉතින් අපි දෙන්නා එකට අත්වැල් බැඳගෙන බබයියා සමගම ලංකාවේ සිටමින් තමන්ගේ කාලය ශ්‍රමය අපේ හාමුදුරනේ වැය කරනවා. ත්‍රිවිල් එකට අතින් තෙල් ටික ගහගෙන එන්නේ මෙතනට එද්දි ওই සල්ලි වලින් සත පහක් ගන්න නැහැ. තේ එකක් බොන්නවත් අපි කිව්වත් ඌ ගන්නෙ නැහැ. අපි කිව්වොත් කියන්නේ අනේ එපා සුරංග මේ ඕන්නේ නැහැ මේ අම්මාවරුගේ සල්ලිනේ මගේ අතින් මම එන්නම් අපේ දදුවත් එක්ක එන්නම් කියලා. ඉතින් මේ දියණියත් ඉන්නවා ඒ තාත්තා පසුපස. ඉතින් ගොඩක් ස්තුතියි ආදරණීය දියණියනි, මම නම දන්නේ නැහැ. ගොඩක් ස්තුතියි තාත්තාගේ තාත්තා විසින් මේ සමාජයට දෙන ආදර්ශය තමන්ගේ ඇස් දෙකට දැක දකින්නට තාත්තා සලසලා තිනවා. අපි කියන ආදරණීය දියණියනි මේ සමාජයට හොඳ අම්මෙක් වෙන්න හොඳ ආදර්ශයක් දෙන දිනියක් වන්නට පුළුවන්කම ලැබෙනවා ඉදිරියේදී. මොකද තාත්තා පිටිපස්ස යනවා ඔබ. ඉතින් තාත්තා කරන මේ සමාජ සත්කාරය ඔබ දකිනවා. අන්න නියම අම්මාවරු, අන්න නියම පියවරු තමන්ගේ දරුවන්ට සැබෑ ආදර්ශය දෙනවා. දරුවද සමග ගිහිල්ලා ඒ දරුවට ලොකු ආදර්ශයක් දෙන්නේ තාත්තා විසින්ම. අය අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. අමුතුවෙන් ගහේ කට උල් කරන්නට දෙයක් නැහැ. දැන් ඒ දරුවගේ දරුවා දකිනවා තාත්තා කරන හොඳ වැඩ, අම්මා කරන හොඳ වැඩ. අන්න ඒ නිසා තමයි අපිත් කියනවා අනිත් දරුවා දෙමාපියන්ට තමන් පන්සලට යනවා නම් දුව පුතා ඇදගෙන ගිහිල්ලා හාමුදුරුවන්ට හෝ තමන්ගේ ආගමේ පාදට නමස්කාර කරලා ඒක පුරුදු කරන්න ගහේ උඩ කල් උඩ ගහේ කට උල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ. එමනම් අපේ කතාව අදින්නට සූදානම් නැහැ වැඩි දුරට. එමනම් ඒ සියලු දෙනාම පසුපස තියාගෙන නැවතත් මං එනවා මගේ පැත්තට, එහා පැත්තටයි පිටිපස්සටයි හරවුවා කැමරාව. එමනම් අපි සමුගෙන යන්න මං හිතනවා. ගොඩක් කතා කරුවා, සුන්දර දසුන් ඔබ දැක්කා, හැංගීම් බර වුණා, විජේ කුමාරතුංග මහත්තයාගේ ගීතයට ආදර්ශයක් දුන්නා, හොඳ වටිනාකමක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා ඒ ගීතයටත්. මොකද ඔවුන් ප්‍රාර්ථනා කෙරුවා එදා සැර යටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකටයිමු, සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. එහෙමනම් ඒ ගීතය සමග ඒ මතක ආවර්ජන සමග අපි සමුගෙන යනවා. අවසන් වතාවටත් ස්තුතියි මුදල් ලබා දුන්න සියලුම අම්මාවරුන්ට පියවරුන්ට. මේ වීඩියෝ ෂෙයා කරලා ලයික් කරපු ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි. අපි මෙවැනිම වැඩසටහනකින් මෙවැනිම සමාජ සත්කාරයකින් අපි නැවත හමු වෙමු. එහෙමනම් ඔබ සියලු දෙනාටම සර්ව ප්‍රකාරයෙන්ම ඔබ සියලු දෙනාගේම කරන කියන රැකී රස්සාව ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනා සිතන පතන පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කිසිදු කෙනෙකුට විදේශගත වෙලා ඉන්න කිසිදු කෙනෙකුට හෙම්බ්‍රිස්සාවක්වත් නොහැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. මොකද විදේශගත වෙච්චාම සමස්ත කට්ටියම අසරණ වෙනවා. අම්මෙක් නැහැ, අප්පෙක් නැහැ, කවුරුත් නැහැ. තම හිස්සට තම අතමේ සෙවණැල්ල. එහෙමනම් අපිද උඩුගම් බලා පීනන්නට වෙරදරන තරුණයෝ ලෙස මේ සමාජ සත්කාරය මෙසේ අවසන් කරනවා. ඉතින් ලස්සන සමාජ සත්කාරයක අවසානය සඩුහන් කරන්න සිදු වෙනවා. මොකද ඇතිවන සියල්ලම අවසානය තමයි නැති වියාම. ඉතින් මේද අවසන් කරන්න අපට සිදු වෙනවා. එමනම් කනගාටුවෙන් වුණත් ලස්සන දවසකින් අපි සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු අමාමයන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා, ජේසුස් වහන්සේගේ කරුණාව මෛත්‍රිය දයාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.